देशीय बीज रहने में व्यापार ये पुहन का देशी का वाक्य थे रखा टाइप करना वा इटा मतलब पर्यशन देशीय भी पर्यशन पिलिबंद लोग अध्यक्ष मक्ती है ना ये पर्यशन पिलिबंद व मना पुहन अत्ती है ना इटा मतलब आयतन बार खटाई करना वा अभी मुलीम कराने गोविन में आयतने दी पुहन करना वा देशीय भी वर्ग अपिलं हाइसे पनाहती है ना ये हाइसे पनाह पिलिबंद वम्मा अभी मूलिक वसें वी अटे बीम दम दवसें अभी परीक्षण करना परीक्षण करला तम अभी गोवीन अतर एम वी वर्ग बेदला देने अतर ऐत अतीते पारंपरिक वी तम लंका पुरा मदन गोवीन बेदला देन लोने की अतर हेम केनेक में हेम गोवी एक निर्देश कराने दें कृषिकार्मिक मट्टमें गत्ताम දැනට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නියමිත වී වර්ග දැනට අස්සනු වැඩි මට්ටමේ තිබ්බත් දැන් ඉස්සර ඈත අතීතයේ ඉඳලම මිනිසුන් වගා කරේ මේ ලංකාව පුරා අසනීපවලට හැම ලෙඩකටම මේ දේශීය වී වර්ග තමයි වගා කරේ ඇත්තරම දැන් අපේ මුතුන් මිත්තන් ගත්තොත් අපේ මේ කිරියත්ත වේද මහත්තයෙක් ඉතින් ඒ වේද මහත්තයා අපිට මූලික වශයෙන් උපදෙස් දීලා තිබ්බේ කැඳ ටිකක් බිව්වත් අපේ තෙල් පොහොර නැති අපේ වී වර්ග වලින් අපේ හාල් වර්ග වලින් කැඳ ටිකක් හදලා බොන්න කියලා. ඉතින් ගොඩක් අසනීප වලට ඔරොත්තු දෙන වී වර්ග තමයි මේ ලංකාවේ ඉස්සලා තිබ්බේ දේශීය වී වර්ග. ඒ වී වර්ග තමයි මිනිසුන් දැනට ගොඩාක් අය හොඳයි කියලා භාවිතා කරන්නේ. දැන් එන්නෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ निर्देशित वी वर्ग वगा करना तमाय गोविंद वगा कराट मे मिनसुंट एतर मे वी वर्ग वलट मे ए वी वर्ग वलट कृतिम तेलपोहर पाविच्य करना कृतिम तेलपोहर पाविच्य करना नेतु मे वी वर्ग वगा करन हरि मामा हरु मुकद मे द मे वट मूलिक वासें दं इदा इंदलम अवरुद गाना वसर करना तिस्से देशीय मे तुसकार मे अत्तरला දෙපාර්තමේන්ත වී වර්ග තමයි වගා කරන්න මිනිසුන් හුරු පුරුදු වෙලා හිටියේ. ඉතින් ඒවට මූලික වශයෙන් දැන් ඒ තෙල් පොහොර පාවිච්චි කරලා කෘතිම දේවල් පාවිච්චි කරලා මේ බිම විනාශ වෙලා තියෙනවා. ඉතින් මූලික වශයෙන් ඒ අපි පස හදා ගන්න ඕන. ඒ පස හදා ගන්න තමයි මේ දේශීය බීජ රැකගෙන මේ ව්‍යාපාරේ මූලික වශයෙන් කරන්නේ. ගොවීන් එකට එකතු කරලා මූලික වශයෙන් ෆීල්ඩ් එකේ ගිහිල්ලා ඒ අයට බිම හදා ගන්න විදිය සම්පූර්ණයෙන්ම කියලා දෙනවා. කියලා දීලා තමයි දැන් අපි දැනට වී වර්ග බෙදලා දෙන්නේ ගොවීන් අතර. ඉතින් ඒ විදිහට දැන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගත්තොත් අපි දිස්ත්‍රික්කයේ විතරක් ගොවීන් 10000කට වැඩි පිරිසකට වී දීලා ගොවීන් ට්‍රේනින් කරලා ඉතින් එහෙම වී වර්ග දීලා ගොවීන් අකරේකට 80කට වැඩි අස්සන්නක් ලබා ගන්නවා. ඇත්තටම මේ මිනිස්සු දැනට ගත්තාම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොඩාක් මේ වකුගඩු රෝග, චර්ම රෝග අත්කපුල් කැක්කුම් ඒ වගේ ගොඩක් අසනීප තියෙනවා. ඉතින් ඒ අසනීප වලට දැන් අපි වෙද මහත්තයෙක් ළඟට ගිහිල්ලා බෙහෙත් දැත්තොත් ඒ වෙද මහත්තයා කියන්නේ එක්ක කළු හිණටි හාල් වලින් කැඳ බොන්න. නැත්තම් කළු හිණටි විහාල් පාවිච්චි කරන්න දිගට. දැන් දියවැඩියාව ගත්තොත් දියවැඩියාවට තෙල් පොහොර නැති හාල් ඒව පාවිච්චි කරන්න. ඉතින් ඒ වගේම තමයි කියන්නේ. දැන් ඒ ඒ වගේ දේවල් ගත්තොත් අපේ ඈත අතීතයේ ඉඳලම ඒ අසනීප එහෙම තිබ්බේ නැහැ. ඉතින් දැන් තමයි මේ કૃතිම දේවල් පාවිච්චි කිරීමෙන් මේ වගේ මෙහිම අසනීප වැළඳලා තියෙන්නේ. දැන් මිනිස්සු හැම දෙයක්ම හැමදාම හැම තැනම තේරුම් ගන්න දෙයක් තමයි දැන් තෙල් કૃතිම දේවල් පාවිච්චි නොකරන වී වර්ග. වී වර්ග විතරක් නෙවෙයි ලොලු වර්ග තමන්ගේ ගෙපොළේ ගෙවත්තේ වගා කරලා ආහාරයට ගන්න. ඉතින් දැන් මිනිස්සු මේ දිගටම හුරු වෙලා ඉන්නේ මේ දේශීය වී වර්ගම වගා කරලා අපි අපිටම හදා ගන්න පුළුවන් තෙල් පොහොර වර්ග හදාගෙන ඒව පාවිච්චි කරලා ආහාරයට ගන්න. දැන් ගොඩක් අය ඇත්තටම විකුණන්න ඒ මට්ටමින් වී වර්ග වගා කරත් මිනිස්සු තමන්ගේ කෑමට කියලා විතරක් ලියදු 3-4ක් හරි මේ වී වර්ග කරනවා. මේ වී වර්ග කරන්නේ ඈත අතීතයේ ඉඳලම පාරම්පරික වශයෙන් අපි දැනට ඉස්සර තිබ්බේ නැහැ. ඇත්තටම මේ ඔය තෙල් පොහොර හදන තැනක්වත් තිබ්බේ නැහැ. ඒ මිනිස්සුම දැන් තමන්ගේ ගොම ටික පාවිච්චි කරනවා, ගවයාගේ ගව මුත්‍රා ටික පාවිච්චි කරනවා, කොළ රොඩු ටික උමුරට දානවා. ඉතින් එහෙම මට්ටමක තමයි මිනිස්සු ජීවත් වුනේ. දැන් තමයි මේ නවීන
තාක්ෂණයේ යොදාගෙන හැම දෙයක්ම ඒ විදිහට පාවිච්චි කරලා මිනිස්සු දැන් බාගෙට ඇත්තටම මැරිලා ඉන්නේ. මොකද ඒ විදිහට දැන් මිනිහෙක් ගත්තොත් මිනිහගේ ශරීර සෞඛ්‍ය තත්ත්වය හරියම දුර්වලයි. ඉස්සර වගේ නෙවෙයි. දැන් අයත් මූලික වශයෙන් අපි කියන්නේ අපි මිනිසුන්ට මේ වීදීලා ට්‍රේනින් කරලා හැමතිස්සෙම මිනිසුන්ට කියන්නේ අපි මේ හාල් කන්න. කාලා ඔයාලා ටිකක් අවුරුදු ගණනාවක් මේ හාල් මේ 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 බත් කාලා බලන්න. බත් කාලා බලලා මේ මිනිසුන්ගේ අසනීප තත්ත්වය ටිකෙන් ක්‍රමක්‍රමෙන් අඩු වෙන හැටි බලන්න. ඒ බලලා ඔයාලා දිගටම මේ හාල් වර්ග පාවිච්චි කරන්න කියලා කියන්නේ. ඉතින් දැන් මේ මේ කෘෂිකර්මයේ ඇත්තටම දැන් තියෙන කෘෂිකර්මය අයිම කරලා දාලා පාරම්පරික මුලින් ඉස්සර තිබ්බ විදිහට මේ කෘෂිකර්මය දියුණු කරන්න කියලා තමයි අපි මිනිස්සුන්ට උපදෙස් දෙන්නේ.